ධර්ම ලාල් සහෝදරයා අද දවසේ ලංකාවේ වැඩවසම් දේශපාලනය ඒ කියන්නේ පරිවේණිකත්ව පැවතෙන දේශපාලනය සංකේතාත්මක අවසන් කරනවාද නැද්ද කියන එක ව්‍යවස්ථාදායක විසින් තීරණය කරන දවස. ඔවුන්නේ සංකේතාත්මකව අවසන් කළ හොත් අපිට පුළුවන් අපේ දේශපාලනිකව ඊළඟ අදියර පටන් ගන්න සමාජයක් විදිහට. නමුත් ව්‍යවස්ථාදායක හරහා එසේ නොවනවා නම් අරගලකරුවන් විදිහට අපට සිද්ධ වෙනවා ලංකාවේ මේ පරිවේණිකත්ව දේශපාලනය අවසන් කරන්න පරම්පරාවෙන් දේශපාලන පත්වීම් වරප්‍රසාද ලැබීම අවසන් කරන්න අදාළ අනගලයේ මැදිහත් වීම කරන්න මම හිතන්නේ ඒක තමයි අද දවසේ කෙටියෙන් කියන්න තියෙන්නේ අපේ වැඩිදුරටත් අද සන්ධ්‍යා කාලයේ කතා බහ කරන්න පුළුවන් අපේ ඉදිරි අදහස් මොනවද කියලා අපි යටත් වැසිය නොවි පුරවැසිය හැටියට ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ තාල් සහෝදරයා ජාතියක් විදිහට ශ්‍රී ලංකේ ජාතිය වශයෙන් තවදුරටත් මේ පරිවේණිගත පාලකයන් යටතේ ඉන්නවාද නැද්ද කියන එක උන්ගේ යටත් වැසියන් වහලුන් වශයෙන් ඉන්නවාද නැද්ද කියන එක උන්ගේ ප්‍රවේණි දාසයන් වශයෙන් ඉන්නවාද නැද්ද කියන එක තීරණය කරන්න අදාළ මොහොතකට අපි ඇවිල්ලා ඉන්නවා ඒක තවමත් අරගලකරුවන් ඉතා ප්‍රජාතාන්ත්‍රික ලෙස ව්‍යවස්ථාදායකට බාර කරලා තියෙනවා හැබැයි ව්‍යවස්ථාදායකය දැනගත යුතුයි නව පාලකයන් ලෙස පත්වන අය දැනගත යුතුයි ගෝඨාභය රාජපක්ෂ ගෙදර ගිය අරගලය නිසා පැවති වැඩවසම් පවුලක් ගෙදරෙලෙවි අරගලය නිසා මින් ඉදිරියට කවුරුන්ද පත් වෙන්නේ නැද්ද කියන එක මේ මොහොතේ ව්‍යවස්ථාදායකය තීරණය කරાવી නමුත් අරගලය අරගලයේ අඛණ්ඩතාවය සහ අනවරතභාවය අනිවාර්යෙන්ම රකින්නවා ජාතියක් වශයෙන් ප්‍රජාවක් වශයෙන් අපි ස්වෛරීව නැගී හිටින තුරු පුරවැසියන් වශයෙන් නැගී සිටින තුරු වහල්භාවයෙන් මිදෙන තුරු අරගලය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා එක නියතයි ඉස්සර දේශපාලනය කරනකොට බලාපොරොත්තු වුණේ අනුග්‍රහ ඒ කියන්නේ බඩගින්නට හාල් සේරුවක් සත 25ක්ද කීයක්ද වැඩි කරයන් පස්සේ ඒක අඩු කරන්න කියලා තමයි හර්තාල් කළේ. නමුත් මේ දරුවෝ අරගල කරන්නේ ඒකට නෙමෙයි ප්‍රතිපත්මීය කාරණා නිසා. ජාතියක් වශයෙන් මේ මොහොතේ අපට උදරයේ සීමාවෙන් එහාට ගිහිපු ශරීරයේ සීමාවෙන් එහාට ගිහිපු ප්‍රතිපත්තිමය අවශ්‍යතාවයන් ප්‍රජාව වශයෙන් තියෙන පුළුල් අවශ්‍යතාවයන් මේ මොහොතේ අපි සපුරාගත යුතුයි. මොකද හේතුව වසර 74ක කාලයක් අපි උදරය මත පදනම් වෙලා උදරපාද කරඟල කරා. ඒ කිසිම අරගලයක් මම ආවර ප්‍රසාදයට පාත්‍ර කරන්නේ නැහැ. ඒ අතරේ ප්‍රතිපත්තිමය ජයග්‍රහණ ලබා ගන්න කරපු අරගලයක් නොනෑ තරම් තිබුණා. නමුත් මෙම අරගලය තමයි ප්‍රජාවක් වශයෙන්, ජාතියක් වශයෙන් සියලු ජනවර්ග එකතු වෙලා ශ්‍රී ලංකේ ජාතිය නිර්මාණය කර ගැනීම පිළිබඳව ජාතියක් වශයෙන් වහල්භාවයෙන්, ප්‍රවේණිදාසභාවයෙන් මිදීම පිළිබඳව කරන නිදහස් අරගලය. ඉතිහාසයේ සුද්ධට විරුද්ධව අලගර කළා. ඒ අරගල සියල්ලම ඒ කියන්නේ දිනා ගන්න බැරි වුණා. ඒකට හේතුව මොකද? 1818 අරගලයේ ඉඳලා පටන් ගත්තාට පස්සේ 18 අරගලය පාවා දෙන ලද සහ 48 අරගලය පාවා දෙන ලද සහ ලංකාවේ ජාතික විමුක්ති ව්‍යාපාර නිදහස් අරගල පාවා දීමට අදාළ පවුල් කීපයක් තමයි 74 වසරක කාලයක් තාම ලංකාව පාලනය කරන්නේ. එතකොට ඒ පරිවේණිගත පාවා දීමකට උරුමකම් කියන මංකොල්ලකාර පවුල් කීපයක් විසින් මේ රට පාලනය කරන පාලන ක්‍රමය ඒ පවුල් පාලන ක්‍රමය නිමා කරමින් ඔවුන්ගේ වහල්භාවයෙන් ජනතාව අත්මුදවා ගැනීමට අදාළව කරන තීරණාත්මක අරගලයක් තමයි 2022 මේ අරගලය. ඔබ අදහස් කරන්නේ 1848. ඔව් 1848 කැරැල්ලේ යම් පුළුල්භාවයක් තිබුණා. ඒකට ප්‍රාදේශීය වශයෙන් ගත්තොතින් පහතරට උඩරට කියන කලාප දෙකම දායක වුණා. එක්තරා විදිහකට පුළුල් ජන සහභාගීත්වයක් සහිත අරගලයක්. නමුත් එම අරගලය පාවා දීමේ කාර්යය කරපු පවුල් කිහිපයක අය තමයි නිදහසින් ඒ කියන්නේ 48 1948 නිදහසින් අනතුරුව මෙතෙක් ලංකාව පාලනය කරන්නේ.